රුවන්ති ඉතින් කාලයක් තිස්සේ මගෙත් එක්ක වැඩ. මට අමතක වෙන්නේ නැහැ ඒ කාලේ නාමල් සිහින කුමාරය කියලා නේ කියන්නේ නේ. කෙල්ලෝ ඉතින් වශී වෙනවා සින්දු වලට නාමල් එනවා කවල් දැනගෙන යන්නේ. ඕක හරියට මතකයි. එතනම අදත් මං හරි ගරු කරන ගායකයෙක්. දැන් අපි කතා කරන්න හදන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් එක්කයි. ඒ තමයි කුසුම් පෙරේරා මාත්මිය. ආයුබෝවන්. ආයුබෝවන්. හරිම ලස්සනයි ඔබතුමියද. බොහොම ස්තුතියි. ඉස්සල්ලාම මං අහන්නේ මේ පවුලත් එක්ක තියෙන ලොකු මතකයන් ගොඩක් ඇති අනිවාර්යයෙන්ම. ඒ මතකයන් වලින් තියෙන හොඳම මතකය මොකක්ද? නෑ මතකයි. හොඳම මතකය කියන්නේ මගේ මල්ලි තමයි සතීෂ් පෙරලා. ඉතින් එයාත් එක්ක බොහොම යාළුවයි අපේ නාමල්. රුවන්ති ඉතින් කාලයක් තිස්සේ මගෙත් එක්ක වැඩ. ඒ සම්බන්ධකම් ගොඩාක් තියෙනවා. හැබැයි ඒ අතර මට අමතක වෙන්නේ නැහැ ඒ කාලේ නාමල් සිහින කුමාරය කියලා නේ කියන්නේ නේ. කෙල්ලෝ ඉතින් වශී වෙනවා සින්දු වලට නාමල් එනවා කවල් දැනගෙන යන්නේ. ඕක හරියට මතකයි. අපි ගෙදර හැමලෙම මතක් කරනවා. මොකද නාමල් හරි ලස්සනයි, ඉස්සර ලස්සනයි, හඬ ලස්සනයි. ඉතින් ඇත්තටම අදත් මං හරි ගරු කරන ගායකයෙක්. හරි මේ මං දන්නේ ඒ දෙන්නට මං හරි ආදරේ. අපේ රුවන්තිට මං ගොඩාක් ආදරේ. මං දන්නේ ඇයි කියන්න මං හරි හිතවත් ඒකලා එක්ක මං හරි ආදරේ. ඒ කියන්නේ මම එදා ඉඳලම රුවන්ති කියන්නේ මම හරි හොඳ කෙනෙක්. ආවත් තැනකට වැඩේ කරගෙන පාඩුවේ ඉන්නවා. වැඩි අවශ්‍ය දේවල් කතා කරන්නේ නැති එහෙම කෙනෙක්. අමුතු චරිතය. ඒ චරිත දෙකම එකම වගේ. ඉතින් ඇත්තට මනස සතුටුයි අද වගේ දවසක ලොකු වෙලා දරුවා හොඳ ගමනක් යන්න කනවා. ඉතින් මං හදවතින් ප්‍රාර්ථනා කරනවා චිරාත් කාලයක් සතුටින් බොහෝම ලස්සනට ජීවත් වෙන්න ලැබේවා කියලා. එතකම මේ දවස්වල ඔබතුමීගේ වැඩ කටයුතු මොනවාද, කොහොමද ජීවිතේ? ඔව් මේ දවස්වල මේ වේදිකා නාට්‍ය දෙකක් කරගෙන යනවා. දැන් වේදිකා ගත වෙමින් පවතිනවා. මෙන්නම ටෙලි නාට්‍ය දෙක තුනක වැඩ කරගෙන යනවා. ඔහොම තමයි සතුටින් ගෙවෙනවා ජීවිතේ. හරි එහෙනම් හැම දෙයක්ම සාර්ථක කරගෙන තව තවත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියලා ඔබතුමීට හදවතින්ම සුපවත්. බොහොම ස්තුතියි. ඔයගලන්ටත් මං ගොඩාක් ස්තුති කරනවා. මොකද හැම තැනටම ඇවිල්ලා ඔයගලන් මේ වගේ ඔයගලන්ගේ දායකත්වය ලබා දෙනවා. ඉතින් බොහොම සතුටුයි.